මෙවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය එක් පැත්තකින් ඉන්දියාව ඉන්දියාව කියන්නේ සාක් කලාපේ බලවතා අනිත් පැත්තෙන් චීනය චීනය කියන්නේ අද ලෝක බලවතුන් අතර කරට කර සිටින ආසියානු බලවතා ලෝකයේ විශාලතම ආර්ථිකය තවමත් හිමිවැත්තේ ඇමරිකා එක්සත් ජනපදයට බව ඇත්ත නමුත් අද වන විට චීනය මේ විශාලතම ආර්ථිකය එක්ක කරට කර තරඟ කරමින් ඉන්නවා සමහර ආර්ථික විශේෂඥයින්ට අනුව චීනය තව අවුරුදු කිහිපයක් ඇතුළත ඇමරිකානු ආර්ථික අනිවාර්යෙන්ම හොල්ලනු ඇති. ඒ නිසාම අද ඇමරිකා එක්සත් ජනපදයේ තමන්ගේ ප්‍රබලතම සතුරා ලෙස මේ ආසියානු බලවතාව හඳුනගෙන අවසන්. මේ චීන නැගී සිටීම තුළ තම බලය ආසියාව තුළ ශක්තිමත් කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියා කරන බව. ඒ සඳහා වන සියලු දහං ගැට ගහන බව අමතක කරන්න හොඳ නෑ. ඒ සඳහා ඉන්දියාව ඇමරිකා එක්සත් ජනපදයේ සමග එක පයින් සිටගෙන සිටින බවත් අමතක කර කොහොම නමුත් ඉන්දියාවත් චීනයත් අද බංකොලොත් ශ්‍රී ලංකාව ගිරියට හසු කරගෙන අවසන්. ඒ සඳහා මේ රටවල් දෙකම අද භාවිත කරමින් ඉන්නේ අපේ ණය කන්දයි බංකොලොත් බවයි. ඇත්තම කිව්වොත් දැන් ශ්‍රී ලංකාව ගෝලීය බලවතුන්ගේ රංගන වේදිකාව බවට පත්ව අවසන්. ශ්‍රී ලංකාව ක්‍රීඩා පිටිය බවට පත්ව තිබෙනවා. බෝලයයි පිත්තයි ක්‍රීඩකිනුයි විතරක් නෙමෙයි විනිශ්චයකරුවන් සියල්ලම සපයන්නෙත් එක්කෝ චීනය නැත්තම් ඇමරිකාව ප්‍රමුඛ ඉන්දියාව. ඊට කදිම උදාහරණය චීන නැව. අප මීට පෙරද ටෙලිවැකියෙන් කිව්වූ පරිදි යුවාන් වැන් 5 නෞකාවට ශ්‍රී ලංකාවට අනිවාර්යෙන්ම ඒමට අවසර දීමට අද සිදුව තිබෙනවා. මේ අවසරය දෙන්නෙත් හිත රිදෝගෙන යම් අමනාපයක් හදාගෙන ඒ මුලින්ම හා එන්න කියලා කිව්වා. ඊට පසුව ඉන්දියානු විරෝධය හමුවේ හා දැන්ම එන්න එපා කිව්වා. එතකොට චීනයේ මතක් කළා එහෙමද එහෙමනම් IMF ණය ප්‍රතිව්‍යුහගත කරන්න එනවලකෝ එදාට බලාගමු කියලා. ආයේ අපේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හා තරහ වෙන්න එපා හයියෙන් එන්නේ නැතුව අන්දමන් දූපත් පැත්තට ගිහිල්ලා ඉන්දියාවත් පොඩ්ඩක් අන්දමන්ද කරමින් හිමින් හම්බන්තොටට එන්න කිව්වා. මතකද අර රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයේ නතර කරගෙන පසුව යන්න දීලා ඊට පස්සේ 10 අතේ සමාවිල්ලමින් රුසියාව ළඟ වැඳ වැටුණා නේද? අන්න ඒ වගේ. දැන් අනිද්දා වෙනකොට ඒ කියන්නේ 16 වෙනිදා වෙනකොට චීන යුවාන් වැන් 5 නෞකාව හම්බන්තොටට එනවා. ඇත්තටම අපට මේ මොකද වෙමින් තියෙන්නේ? වෙමින් තියෙන්නේ විදේශ ප්‍රතිපත්තියක් නැතිකම. අවසර දෙනවා ආයේ එපා කියනවා. ඒක තමයි අපේ විදේශ ප්‍රතිපත්තිය. මාරයි නේද? අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ඇත්තටම අන්දමන්ද වෙලා කටයුතු කිරීම. මේ වගේ නැව් අර්බුද අනාගතයේදී නැව් ටෝක් බවට පත් කිරීමට හේතු වන්නට පුළුවන්. ඇත්තටම අපේ රටට අද දේශපාලනීකරණය වුණේ නැති මානව සම්පතක් අවශ්‍යයි. මේ වාක්‍යය හොඳට මතක තියාගන්න. ඇත්තටම අපේ රටට අද දේශපාලනීකරණය වුණේ නැති මානව සම්පතක් අවශ්‍යයි. විශේෂයෙන්ම විදේශ කටයුතු සඳහාත් එහෙම තමයි. ඊට ඇති කදිම උදාහරණේ ඉන්දියාව. වත්මන් ඉන්දිය විදේශ ඇමති අරන් බලන්න සුබ්‍රමණියම් ජයශංකර්. ඔහු ඉන්දියාවේ අදට සිටින පරිණතම පළපුරුදුම විදේශ සේවා නිලධාරියා. ඔහු විදේශ සේවයට එක්ව ඇත්තේ 1977දී. ඔහුගේ විදේශ සේවා කාලය අවුරුදු 45කටත් වැඩි. සෝවියට් දේශයේ සේම චීනයේද විශාල කාලයක් ඉන්දිය තානාපතිවරයා ලෙස සේවය කර තිබෙනවා. රුසියානු බස, ඉංග්‍රීසි, දෙමළ, හින්දි, ජපන් සේම හංගේරියානු ඇතුළු තවත් භාෂා කීපයක්ම මේ ඉන්දියානු විදේශ ඇමති ජයසංකරට කතා කරන්න පුළුවන්. නරේන්ද්‍ර මෝදී තම විදේශ ප්‍රධානියා ලෙස පත්කරගෙන සිටින්නේ මිහසල බුද්ධිය අත්දැකීම් සහ පරිණතභාවයේ සහිත ජයශංකර්වයි. ඒකට අපේ රට විශේෂයෙන් අදත් අපේ තානාපති සේවය මහලු මඩමක් වගේ දේශපාලන අනාථාගාරයක් වගේ අනාගතයේදී සමහර විට පින්නවල අලි අනාථාගාරය වගේ වෙන්නත් පුළුවන්. ඡන්දවලින් පරදින අයට අන්තිම කාලයේ සැප ගන්න, විවේක ගන්න, නිවාඩු ගන්න යවන සැපගාරය බවට විදේශ සේවය පත්කර අවසන්. ඒ නිසා ඇත්තටම
මේ ගානටවත් අපේ රට ලෝක බලවතුන්ගේ ගිරේට අහුවෙලා තාම අර 3 4ට 5කට විතර කැපිලා වෙන් වෙන්නේ නැතුව තියෙන එක ඒකත් හරි පුදුමයි. දැන් මේ දවස්වල ලොකුම කතාව මොකද්ද? සර්වපාක්ෂික ආණ්ඩුව. එක්කෝ මෙහෙම කියමුකෝ සර්වපාක්ෂික වැඩපිළිවෙලක් නේද? ඒකත් හොඳයිනේ අරකට වඩා. ඔය මොක වුණත් ඇමති මණ්ඩලයේ අනිවාර්යයිනේ නේද? පක්ෂ හැටියට කොහොම වුණත් මැති ඇමතිකම් වලට ඒ ලැබෙන වරප්‍රසාද වලට අද හෙට බල්ටි ගහන අය නම් ඕන තරම් ඉඳීවි. අපේ ඉල්ලීම පුළුවන් නම් ඔය සර්වපාක්ෂික ආණ්ඩුව හරි එහෙමත් නැත්නම් සර්වපාක්ෂික වැඩපිළිවෙල යටතේ හරි මැති ඇමතිකම් 15කට විතර සීමා කරගන්න. ඒ වගේමයි ජනාධිපති රනිල්ට අපූරු අභියෝගයක් කරන්න කැමති. හැකිනම් නියම වෘත්තීය සුදුසුකම් හැකියාවන් ඇති අයව විද්‍යාත්මක ක්‍රමයට පත් කරලා පෙන්වන්න. අද අපේ රටට ඕන වෙන්නේ ඔය ඉන්දියාවේ විදේශ ඇමති ජයශංකර් වගේ පත්වීම්. ඒක සියලුම නිලධාරින්ගේ ඉඳලා මැති ඇමතිකම් දක්වාම වලංගුයි. ඒ වගේම තමයි ඉතින් එහෙම පත්වීම් දෙන්න බැරි නම් පත් කරන්න අය නැත්නම් ඉතින් අඩුම ගානේ ඔය බලහත්කාරයෙන් ඉඩමක් ගොඩ කරලා ඉඩම් කොල්ල කාලා පිස්තෝල පෙන්නලා චෙක් එහෙම ලියාගන්න අය ඉන්නවනේ නේද? ආන් එහෙම ඉන්න කෙනෙකුට ඉඩම් ගොඩ කිරීම, වැලි ගොඩ දැමීම, කඳු කැපීම වගේ ඒවත් එක්ක නාගරික ග්‍රාමීය සංවර්ධන ඇමතිකමක් දුන්නොත් අර තරමක හරි විද්‍යාත්මක ඇමතිකමක් වේවි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. ඉන්ධන අර්බුදය හමුවේ දින 3කට සීමා කර තිබූ පාසල් අධ්‍යන කටයුතු හෙට සිට සතිය දින 5ම පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාසල් ආරම්භ වීමත් සමග